අයිබෝන් සුබ දැසනක් දවසේ ප්‍රථම ප්‍රවෘත්ති විකාශයයි අප ඔබ වෙත ගෙනෙන්නේ මම උදෑසන ප්‍රවෘත්ති විකාශයෙන් උදේෂාන් ඉදම ගැදර ප්‍රථමයෙන් සිරස්තල රජයට එරෙහිව දේශපාලන පක්ෂ සහ බහුජන සංවිධාන කොළඹදී දැවැන්ත විරෝධතාවයක පාස්කු නඩුවෙන් සහ ජනතා මුදල් අවභාවිතයක් සම්බන්ධයෙන් ඌ නඩුවකින් රේෂාඩ් බදියුදීන් නිදහස් එක්ස්ප්‍රෙස් පර්ල් නැවේ වන්දියට ලැබෙන්න තියෙන ඩොලර් බිලියන 6ක් පිල්ලි ගහයිද ප්‍රථමයෙන් නවදහනය දේශීය පුවත් වෙත රජයේ මර්ධනයට එරෙහිව දේශපාලන පක්ෂ සහ බහුජන සංවිධාන එක්ව ඊයේ කොළඹදී දැවැන්ත විරෝධතා පාගමනක් සංවිධානය කර තිබුණා. එය ආරම්භ වුණේ කොළඹ එල්ෆින්ස්ටන් රංගහල අසලදී. ආණ්ඩුව ගෙන යන මර්ධනකාරී ක්‍රියාපිලිවෙතට විරෝධය පළ කරමින් කොළඹදී දැවැන්ත විරෝධතා පාගමනක් ආරම්භ වුණා. ඒ බහුජන සංවිධාන වෘත්තීය සමිති ශිෂ්‍ය සංගම් සහ දේශපාලන පක්ෂ රැසකගේ සහභාගීත්වයෙන් ප්‍රධාන දේශපාලන පක්ෂ වන සමකි ජනබල වේගය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් මෙම විරෝධතාවයට සිය සහය මරතාන එල්ෆින්ස්ටන් රංගහල අසල සිට ඇරඹි මෙම විරෝධතා පාගමන කොළඹ කොටුව දක්වායි පැමිණියේ. වික්‍රමසිංහ රාජපක්ෂ ආණ්ඩුවට අපි පණිවිඩයක් දෙනවා උඹලගේ ඔය තිබෙන නීති විරෝධී නීති වලට අනපනත් වලට අපි යටපත් වෙන්නේ නැහැ අපි මේ රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී වෙනුවෙන් නිදහස වෙනුවෙන් අපි පෙනී සිටිනවායි කියන පණිවිඩය දෙන්න තමයි අද අපි පාරට ආවේ මේ අරගලේ පීඩෙන් ජනාධිපති උන රයින් වික්‍රමසිංහ මහත්තයා පටන් අරන් තියනවා මර්ධනයේ ක්‍රියාත්මක කරන්න ඒ මර්ධනයේ ක්‍රියාත්මක කරන්නේ මේ රටේ අවිහිංසාවාදීව මේ අරගලයට දායක වුණ අය දින 90 වේ ඩී ඕඩර් එක ගහලා ස්ථාවරව තියාගන්න මේ වැඩපිළ ක්‍රියාත්මක කරනවා අපි සම්පූර්ණයෙන් මේකට විරුද්ධයි මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්න කඩයුතු කරපු නැත්නම් අවිහිංසාවාදී අරගලයට පාර දුන්නා අයද නිදැල්ලේ ඉන්නවා අනිත් තරුණයෝ සියලු දෙනා අතරම කොට ගනිමින් ඉන්න අපේකට විරුද්ධයි රස්සවාදී පනත බහා ඕසි කරමු කරනු වර්ධනය මර්ධනය නතර කරනු කියන ඉල්ලීම තමයි අපි සියලුම දේශපාලන පක්ෂ අද මෙතන දැවිලා ක්‍රියාත්මක කරන්නේ මේ ජනාධිපතිතුමා මේ ත්‍රස්තවාදයේ වැලැක්වීමේ පනත ගෙනාවු වෙලාවේ පාර්ලිමේන්තුවේ හිටපු කෙනෙක් ඒ වගේම ඒක ගෙනාවේ එල්ටීටී ඇතුළු ත්‍රස්තවාදී බෙදුම්වාදී පිරිස් වලට විරුද්ධව ඒතර ඒ ත්‍රස්තවාදී බෙදුම්වාදීන් එක්ක සාම ගිවිසුමක් අත්සන් කරපු කෙනෙක් තමයි මේ ජනාධිපතිතුමා මේ පොලිස් සැමති ප්‍රකාශ කරලා තිබුණා එතුමාම කියලා තිබුණා එල්ටීටී ඇත් එක්ක එතුමාට ගණදෙනුවක් තිබුණයි කියලා 2005 දී ඒ එහෙම අය මේ නිරාවුද පිරිස් වලට එරෙහිව ත්‍රස්තවාදයේ වැලැක්වීමේ පනත පා විචිකිරීම තාමත්ම අභාවාචක දෙයක් කනගාටුදායක දෙයක් හරිනම් මේ නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ රට බංකොලොත් කරපු රට මංකොල්ල කාපු දේශපාලකයොත් නිලධාරීනු ඒ වගේම ඒකට දායක වෙච්ච ජාවාරංකාර පන්තියත් ඒ වෙනුවට මේ කන හඬ නගන පිරිස් වලට මර්ධනය දියත් කිරීමට එරෙහිවයි අපි පාරට බහලා තියෙන්නේ රනිල් රාජපක්ෂ ඇතුළු මේ ආණ්ඩුවට අපි නිරන්තරයෙන් කිව්වා මේ රාජ මර්ධනය නවත්තන්න කියලා ඒත් ඒක වු නදත් ක්‍රියාත්මක කරන්න උත්සාහ ගත්තා ඒ අනුව අපිටත් උදේම ලියුම් ආවා පොලිසිය මේ වැඩේට සම්බන්ධ වෙන්න එපා කියලා ඒ කෙසේ වෙතත් මම මීට මාස ගානක තිස්සේ ඉඳන් කියනවා රනිල් රාජපක්ෂගේ අවසානයේ සනිටුහන් වෙන්නේ ඔක්තෝබර් අන්තිම නොවැම්බර් මුල කියලා ඒ අනුව මේ අවුරුද්ද අවසාන වෙනකොට රනිල් රාජපක්ෂරත් ගෝඨාභයලට වගේම ඔක්කොම දාලා යන්න වෙනවා ඒකට හේතුව වෙන හේතුවක් ඉදර වෙයි අරගලයට සම්බන්ධ වෙලා රටේ ජනතාවගේ මේ ආයිතිවාසිකම් දිනා ගැනීම සඳහා ආදරේ අරගලයක් පටන් ගත්තා
මිනිසුන්ට මේ විදිහට අනවශ්‍ය විදිහට මර්ධනය දියත් කිරීම තමයි ඒකට හේතුව. ඒ අනුව තමයි සියලු පක්ෂා දෙක වෙලා ආණ්ඩුව ගෙන යන මේ මර්ධනයට නේම දේශපාලන පක්ෂ බහුජන සංවිධාන වෘත්තීය සමිතී ඒකාබද්ධව කරන අරගලයක් අපි ආණ්ඩුව ගෙන වහාම මර්ධනය නවත්තන්න කියන කාරණා අපි දැඩිව කියනවා. මර්ධනය නතර කරනතුරු අපේ ක්‍රියාමාර්ග ඉස්සරහට යනවා. ත්‍රස්තවාදී වැළකීමේ බණත අහෝසි කරනතුරු අපේ ක්‍රියාමාර්ග ඉස්සරහට යනවා කියලා කියනවා. මෙම විරෝධතා පාගමන කොළඹ කොටුව දක්වා පැමිණි ගමනේදී එවට ප්‍රදේශ කිහිපයක දැඩි රථ වාහන තදබදයක්ද ඇති වුණා. විරෝධතාවයේ අතරතුර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස එම ස්ථානින් පිටව යන අයරෝ දක්නට ලැබුණා. අපි අදහස් කරේ එල්ෆින්ස්ටන් සිට කොටුව දක්වා යන්නට. නමුත් අද මේ ස්ථානයෙන් අපි නීතිගරුකව යුක්තිගරුකව తాවකාලිකව නතර වෙනවා. හැබැයි හැමෝම අවබෝධ කරගන්න මේක අපේ ප්‍රජාතන්ත්‍රවාදයේ ජයග්‍රහණය කරන ගමනේ උන්චි පළවෙනි පියවරක් පමණයි. අද අපි මේ තැබුවේ අපි ඕනම වෙලාවක ඕනම දෙයකට ඉන්දේට බයිලේට්ටුවට බෝම්බේට කඩුවට කිලිසට අපි මූණ දෙන්න ලෑස්ති. සැප්තැම්බර් මාසයට සාපේක්ෂව පසුගිය ඔක්තෝබර් මාසයේ උද්ධමනය අඩු වී තිබෙනවා. උද්ධමනය අඩු වුණත් ඉන් භාණ්ඩ මිල ගණන් ඉතා ඉක්මනින් පහත වැටීමක් අපේක්ෂා කළ නොහැකි බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශ්‍රේහන් සේමසිංහ ප්‍රකාශ කළා. මේ අතර ආනයිනික භාණ්ඩ වර්ග කිහිපයකට උපරිම සිල්ලර මිල සටහන් කළ යුතු බවට වන ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මෙරට මතුපිට උද්ධමනය සැප්තැම්බර් මාස පැවතියේ 69.8ක් ලෙසයි. එය ඔක්තෝබර් මාසයේ 66ක් ලෙස අඩු වී තිබෙනවා. මේ අනුව ආහාර කාණ්ඩයේ මිල පහත වැටී ඇති බවයි කොළඹ පාරිභෝගික මිල දර්ශකෙහි සඳහන් වැත්තේ. එෙහිදී නැවුම් මස් කරවල සහ සහල් මිල ගණන් සැලකිය යුතු ලෙස පහළ වැටී ඇති බවයි සඳහන් වන්නේ. නමුත් ආහාර නොවන කාණ්ඩයේ මිල ගණන් ඉහළ ගොස් තිබෙනවා. ජංගම දුරකථන රෙදිපිලි පාවහන් ජංගම දුරකථන ගාස්තු ආපන ශාලා සහ හෝටල් ගාස්තු මීට අයත්. කෙසේ නමුත් වාර්ෂික සාමාන්‍ය උද්ධමනය සැප්තැම්බර් වලට වඩා ඔක්තෝබර් වල ඉහළ ගොස් තිබෙනවා. එය සැප්තැම්බර් මාසයේ 33.4ක් වූ අතර ඔක්තෝබර් මාසයේ 33.8ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි සංඛ්‍යා ලේඛන වලින් තහවුරු වන්නේ.
උද්දමනය පහළ ගියද බාණ්ඩ මිල ගණන් ශීඝ්‍ර ලෙස අඩුවීමක් ඉන් අපේක්ෂා කළ නොහැකි බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය ශිහාන් සේමසිංහ පවසන්නේ. සැප්තැම්බර් මාසයට සාපේක්ෂව උද්දමනය සුළු වශයෙන් අඩුවීමක් වාර්තා වෙනවා. මේකෙන් අපිට අදහස් කරන්න බෑ නැවත මිල ගණන් ශීඝ්‍රව අඩුවීමක් ඉදිරි කාලය තුලත් වෙයි කියලා. නමුත් රජය ගෙන යන මූල්‍ය ප්‍රතිපත්තිය තුල අපි බලාපොරොත්තු වෙනවා ක්‍රමානුකූලව මිල ගණන් වල අඩුවීමක් පෙන්නුම් කරන්න. ඒ කොහොම වුණත් රටේ පවතින මේ ස්ථාවර දේශපාලන සහ සමාජ වාතාවරණය ඉතාම වැදගත් වෙනවා. එහිඳ රටේ අඛණ්ඩව මෙම ස්ථාවරත්වය පවත්වාගෙන ගියොත් අපිට පුළුවන් වේවි ලබන වර්ෂය අවසාන වෙද්දී නැවතත් රටේ ආර්ථිකයේ යම් ශක්තිමත්භාවයක් ඇති කිරීමට අවශ්‍ය මූලික පදනම යොදන්න. මට නිශ්චිතව ප්‍රකාශ කරන්න බෑ මේ පවතින ආර්ථික අර්බුදය දැන් අවසානයි. අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ක්‍රමානුකූලව අඩුවෙමින් පවතින මේ ආර්ථික අවපාතය තම අවසාන නැහැ. 2023 අවුරුද්දේ ලෝක ආර්ථික අර්බුදයේ පසුබෑමක් මේ වෙනකොටම පුරෝකථනය කරලා තියෙනවා. ඒ වගේම උද්දමනයත් බොහෝ රටවල් වලට දැඩි බලපෑමක් ඇති වෙමින් පවතින. අපි බලාපොරොත්තු වෙනවා නැවත ආර්ථිකයේ ස්ථාවර වීම ආරම්භ වුවාම ක්‍රමානුකූලව දැනට පවතින නීති රීති ආර්ථිකයට පසුබෑමක් ඇති නොවෙන්න ලිහිල් කරන්න. කෙසේ වෙතත් 1960 වර්ෂයේදී රුපියල් 100ක් වූ බාණ්ඩයක් 2022 වර්ෂයේ ආරම්භයේදී රුපියල් 11692.64ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. World Data වෙබ් අඩවිය සඳහන් කළේ 1960 සිට 2021 දක්වා කාලය තුල ශ්‍රී ලංකාවේ සාමාන්‍ය උද්දමන අනුපාතය වසරකට 8.3ක් ලෙස වාර්තා වන බවයි. මේ අතර ආනයනය කරනු ලබන ආහාර වර්ග කීපයක් සහ සබන් සඳහා උපරිම මිලක් සඳහන් කළ යුතු බව සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. රස කැවිලි, චොක්ලට්, බිස්කට් සහ කේක් අදාළ ආහාර වර්ග අතර අයත් වෙනවා. මෙම ගැසට් නිවේදනය ඊයේ සිට ක්‍රියාත්මකයි. ශ්‍රී ලංකා ආර්ථිකයේ දැනට පවතින කම්පන තත්ත්වය ඉදිරි වසර 10ක කාලයක් දක්වා බල පැවැත්වෙනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා පවසනවා. ඒ ආර්ථික විශේෂඥයින් උපුටා දක්වමින් ලක්ෂ 30ට තිබිච්ච දරිද්‍රතාවය ගෝඨාභය රාජපක්ෂ ලෝක වාර්තාවක් තියලා හොඳටම කරලා ලෝකයේ එහෙම කරලා දැන් මේ ඒ කට්ටියම ඇවිල්ලා වාඩි වෙලා ඒ කට්ටිය කියනවා දැන් අපි ලංකාවට කෙටි කාලීන මධ්‍ය කාලීන දීර්ඝ කාලීන වැඩ පිළිවෙල දැන් අපේ ජනාධිපතිවරයා යටතේ අපි හදනවා ඉදිරිපත් කරනවා කියලා දැන් නැකිටින් ආය හදනවා. හැබැයි මම ඒ කට්ටිය හැමෝටම කියනවා මේ කරුණාකරලා IPS එකේ පොත කියවන්න කියලා. මේක කියනවා මේ මං කෙටියෙන් කියන්න මේ ලංකාවේ මේ තිබිච්ච ආණ්ඩුව කෙරේ ලංකාවේ මේ සර්වාර්ථික කම්පනයන් කල්පනාකරණය කරනවා වෙනුවට ඒ කම්පන වැඩි කරන්න ප්‍රතිපත්ති ගත්තයි කියලා මේ ලංකාවේ ප්‍රමුඛතම ආර්ථික විද්‍යා විශ්ලේෂකයෝ කියන්නේ. මේක කියනවා වළක්වා ගත හැකි ප්‍රතිපත්තිමය වැරදිවල ප්‍රමාණය අවුරුදු ගානකට අපිට දැනගන්න බැරි වෙයි කියලා. සාමාන්‍යයෙන් මේ වගේ අර්බුදයකට ගියාම අවුරුදු 10ක් විතර වෙනකම් විද්‍යාත්මක බලපෑම් වලට භාජනය වෙනවා. හැබැයි උන් කියන කිසි විදිහක් ඒක අතිවිශාල වෙයි කියලා. අද ශ්‍රී ලංකාව අත්තම අපේ විදේශ සංචිතයේ තත්ත්වය ගත්තම තාමත් තම අවදානම් තැනක අපේ විදේශ සංචිත තියෙන බව වාර්තා වෙනවා. මහා බැංකුව විසින් දැන් වෙනකොට දේශීය බැංකුවලට අවශ්‍ය වෙන ඩොලර් ප්‍රමාණය ලබා දෙන්න බැරි තත්ත්වයක් තියෙන අතර දැනට ණයවර ලිපි නිකුත් කරපු ඒවට අවශ්‍ය ප්‍රතිපාදන ලැබෙන්නේ නැති බව තමයි දේශීය බැංකුව දැනට වාර්තා කරන්නේ. මිලියන 9.6ක පිරිසක් දරිද්‍රතාවයෙන් පෙළෙන බව වාර්තා වෙනවා. 2020 ගෝඨාභය රාජපක්ෂ මහත්තයා බලය ගන්න ඉස්සර ලක්ෂ 30ක්වත් හිටියේ නැ දරිද්‍රතාව කාණ්ඩයම. ඒක ලක්ෂ 96කට වැඩි වෙලා තියෙනවා. ළඟදී තේ කර්මාන්ත කරුවන් හිමියන්ගේ රැස්වීමක කතාවක් කරලා ජනාධිපතිතුමා කියනවා ඒ රැස්වීමේදී ටයිටැනික් නැව ගිලිනකොට තමයි එතුමා ඒ වගේ තත්ත්වයක තමයි මේ රට බාරගත්තේ කියලා. ජනාධිපතිතුමාට අපි කියන්නේ එතුමාගේ ඇමතිලා මේ ගිලන නැවේ නැව ගිලුණත් බෑන්චූන් කියන මට්ටමින් හැසිරෙන නිසා තමයි මේ ප්‍රශ්නය තාමත් හරියට ඔළුවට අරගෙන විසඳන්නට කටයුතු කරන්නේ නැත්තේ. තාව අපිට අහන්න ලැබේ තව සතියකින් විතර. නමුත් දැනට විසර්ජන පනතක් ඉදිරිපත් කරලා තියෙනවා. දැන් මේ විසර්ජන පනතේ බලුවාම මුළු වේදම වැඩි වෙනවා 2023 දී. එතකොට ඒක 25% අතර වැඩි වෙනවා කියලා කිව්වොත් ඒකේ වැඩි ප්‍රමාණයක් යනවා පොලියට. නමුත් ප්‍රාග්ධනියටත් 30% විතර වේදන් තියෙනවා. ඒක අපිට කල්පනා කරන්න වෙනවා මේ වෙලාවේදී ප්‍රමුඛත්වය දෙන්න යන්නේ මොකටද? පාර හදන්න ඉස්සලා, ගොඩනැගිල්ල හදන්න ඉස්සලා මිනිස්සු ජීවත් කරලා ඉන්න වෙනවා.
රටතුල මේ වෙද්දී දැඩි ඖෂධ හිඟයක් පවතිනවා ඖෂධ හිඟය වගේම ඖෂධ මිල වැඩිවීම බලපාන්නේ අහිංසක මිනිසුන්ගේ ජීවිතවලට ඖෂධ හිඟයක් පවතින වෙලාවක රුපියල් ලක්ෂ 50ක් පමණ වටිනා කල් ඉකුත්තු ඖෂධ තොගයක් විනාශ කිරීමට නුවරඑළිය මහරෝහල පියවරගෙන ඇති පුවතක් අපට වාර්තා වුණා රටතුල දැඩි ඖෂධ හිඟයක් පවතිනවා ඒ විතරක් නෙවෙයි තිබෙන ඖෂධ වෙලත් මිල 3-4 ගුණයකින් වැඩි සෞඛ්‍ය ශාස්ත්‍රයේම දැන් බරපතල අවදානමකයි තියෙන්නේ බොහෝමයක් බෙහෙත් මේ වෙද්දි රජයේ රෝහල්වල නැහැ ඇත්තම කිව්වොත් මේ වෙද්දි නිදහස් සෞඛ්‍යයක් ලංකාවේ නැති බව පැහැදිලි රටේ නිදහස් සෞඛ්‍ය හිස් කෝම්බයක් පමණක් බව සෞඛ්‍ය වෘත්තිවේදීන්ගේ සංගමයේ සභාපති රවි කුමුදේෂ් පවසනවා සෞඛ්‍ය සේවාව මේ වෙනකොටත් 50%කට වඩා විකිණිලා ඉවරයි මේ වෙනකොට පරීක්ෂණ ගත්තාම පරීක්ෂණ වලින් 50%ක් විතර කෙරෙන්නේ නැහැ ශල්‍ය කර්ම ගත්තාම ඒවා පොත්වල ලේඛනවල පෝලිං වල තමයි තියෙන්නේ ඕනෑම රෝහලකට ගියොත් සමන්ට හම්බ වෙන ඖෂධ වලින් අඩුම ගානේ 50%ක් පෞද්ගලික අංශයෙන් මිලදී ගන්න ඕනේ දහස් සෞඛ්‍ය සේවාව මේ වෙනකොටත් කෝම්බයක් එහෙම නැත්නම් හිස් අවකාශයක් විදිහට තමයි පාවිච්චි කරන්නේ නමට නිදහස් අනිවාර්යයෙන්ම 50%ක් මිනිසු සෞඛ්‍ය සේවාව වෙනුවෙන් අතින් වියදම් කරනවා එක පැත්තකින් මිනිසු බදු ගෙවනවා සෞඛ්‍ය සේවාව නඩත්තු කරන්න ආණ්ඩුව සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් මේ සෞඛ්‍ය සේවාව අඩාල වෙන්න දීලා තියෙන මුදල් නැති නිසා නෙවෙයි අපේ රටේ සෞඛ්‍ය සේවාව දවසින් දවස වැටෙන කලමනාකරණය සහ මේ තියෙන සම්පත්තික හරියට ප්‍රයෝජනයට ගන්නෙ නැති එකේ ගැටලුවක් එක්ක වගකීතු මාධ්‍යක් විදිහට අපි සෑම විටම රටේ පවතින මේ ඖෂධ හිඟය ගැන නිරන්තරයෙන් වාර්තා කළා. Tamange kanakara badu idam pawa ugas karala beet tika kohoma hari ganna onama manussek katuta karanne deparak nohi tamai. Samahara amala taattala tamange daruwata beet tika hoya ganna pharmacyak pharmacyak gane yapidinawa. Apa iyet wartha kala apeksha rohale kedaniya tattwe gana. Apeksha rohale den behet bohomayak hingai. Dawasak hari jeevath wenna heena dakina e ahinsaka jeevitha me petti ඇතම් සෞඛ්‍ය නිලධාරීන් නම් කියන්නේ රටේ පවතින ඖෂධ හිඟය තවම රෝගී ජීවිතවලට බලපාලා නැහැ කියලයි. ප්‍රශ්නය ගැන දැනෙන්න නම් පොළවේ පය ගහලා බලන්නම ඕන කියලා අපේ බලධාරීන්ට මතක් කරනවා. රටේ මේ පෙති දැඩි ඖෂධ හිඟයක් පවතිද්දී නුවරඑළිය මහරෝහලේ කල්ලිකුත්තු ලක්ෂ ගණනක් වටිනා ඖෂධ වර්ග තොගයක් විනාශ කිරීමට අදාළ බලධාරීන් පියවරගෙන ඇති පුවතක් අපට වාර්තා වුණා. ඒ අනුව අදාළ ඖෂධ තොගේ තලවකැලේ ලිදුල නගර සභාවට බාර දී තිබෙනවා. මෙම ඖෂධවල වටිනාකම රුපියල් ලක්ෂ 50ක් පමණ වෙනවා. එම ඖෂධ අතර ප්‍රතිජීවක ඖෂධ කුඩා ළමුන්ගේ රෝග සඳහා නිකුත් කරන ඖෂධ වර්ග රසක්ම තිබෙන බවයි වාර්තා වන්නේ. එසේම ඇමොක්සිලින් ඇතුළු ඖෂධ වර්ග රසක්ම කල්ලිකුත් වී තිබෙන බවයි අපට වාර්තා වුණේ. භූමිතල් නැතිකම හේතුවෙන් සහ ඉන්ධන මිල ඉහළ යාම හමුවේ එම ඖෂධ තොගය විනාශ කිරීමට හැකි වී නැහැ. මේ වෙන විට මෙම ඖෂධ සහ අදාළ අපද්‍රව්‍ය තලවකැලේ කැලිකසල අංගණයේ ගොඩගසා තිබෙන බවයි නගර සභාවේ සභාපති අප වාර්තාකරුට පවසා ඇත්තේ. මේ අතර ඔමන් රජයේ ශ්‍රී ලංකාව වෙත රුපියල් මිලියන 191ක් වටිනා ඖෂධ තොගයක් සෞඛ්‍ය අමාත්‍යාංශයේදී සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රමුක්කැල්ල වෙත ප්‍රදානය කර තිබෙනවා. හෘද රෝග, අධිරුධිර පීඩනය, ආතරයිටිස්, පේරුපිලිකා, ස්නායු රෝග සඳහා භාවිතා කරන අත්‍යවශ්‍ය ඖෂධ තොගයක් මෙලෙස ඔමන් රජයේ ශ්‍රී ලංකාව වෙත ලබා දී තිබෙනවා. මේ අතර මෙරට සෞඛ්‍ය ශාස්ත්‍රයට අවශ්‍ය රුපියල් මිලියන 55ක් වටිනා වෛද්‍ය උපකරණ තොගයක් කටාර් රාජ්‍ය ලබා දී තිබෙනවා. ඒ අනුව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රමුක්කැල්ලට මෙම වෛද්‍ය උපකරණ Express Pearl never අපේ මුහුදේ ගිලීගොස් වසරකුත් මාස 5ක් ගත වී අවසන්. එහෙත් අදත් එහි හානිය නිවැරදි ලෙස තක්සේරු කර නැති බවයි වාර්තා වන්නේ. මේ වන තෙක් අපිට ලැබී තිබෙන්නේ ඇමරිකානු ඩොලර් මිලියන 3.8ක මුදලක් පමණයි. ඉන් 2.54ක්ම වැය කර ඇත්තේ වෙරළ පවිත්‍ර කිරීමට සහ හානි තක්සේරු කිරීමටයි. ඉන්දියාවේ හසේරා වරායේ සිටයි එක්ස්ප්‍රෙස් පර්ල් නැව ලංකාවට ආවේ. එහි බහලුම් 1486ක් පමණ තිබුණා. අපේ කොළඹ වරායට නාවක සැතපුම් 9.5ක් දුරින් මේ නැව ගිනිගත්තා. ගින්න නිවා දැමුවත් නැව මුහුදපත් වීම වළක්වා ගන්නට බැරි වුණා. මෙය ලෝක ඉතිහාසයේම අතිශය දරුණු සමුත්‍රීය අනතුරක් ලෙසයි සලකනු ලබන්නේ. ඊට හේතුව මෙම නැවෙහි ඇත්තේ අතිශය දරුණු ප්‍රතිඵල අත්කර දිය හැකි රසායනික ද්‍රව්‍යයයි. නයිට්‍රික් ඇසිඩ් ටොන් 25ක් මෙහි ඇති බව වාර්තා වනවා. විවිධ රසායනික ද්‍රව්‍ය සහ ප්ලාස්ටික් පෙතිහෙවත් කුඩා ප්ලාස්ටික් බෝලද ඇතුළත්ව මුහුදු පතුලේ ඇති ප්‍රමාණය මෙට්‍රික් ටොන් 29000ක්. මේවා ගොඩ ගතියුතුව තිබෙනවා. එසේම අපේ මහ මුහුදට වෙරළට සිදු
වූ හානිය සේම සිදු විය හැකි හානි වලින්ද පේරා ගත යුතුයි. දල වශයෙන් අපට සිදු ඇති හානිය ඇමරිකානු ඩොලර් බිලියන 6ක්වත් විය යුතුයි. එහෙත් අදටත් මේ පිළිබඳව තක්සේරුවක් කරන්නට බලධාරීන් පියවර ගෙන නැහැ. මේ ඒ පිළිබඳව කතා කළ පරිසරවේදී නයනක රංවැල්ල එක්ස්ප්‍රස් වල නෞකාව ගොඩ ගැනීමේ ප්‍රයත්නයක් ක්‍රියාත්මක වන බව අපිට මේ වෙනුවට දැනගන්න ලැබිලා තියෙනවා. චීන සමාගමක් සමග ඇත්තට මේ සමාගමට වඩා ලෝකයේ මේ සම්බන්ධයෙන් ප්‍රවීණතම සමාගම ලෙස හඳුන්වන්නේ සුමිත් කියලා සමාගමක්. ඉතින් මම හිතන්නේ එවැනි සමාගමකට බාර නොදී ඒ තාක්ෂණය නැති වෙනත් සමාගමකට බාර දීම හරහා ඉතාම හානිකර දෙයක් අපේ මුහුදට නැවතත් වෙන්න පුළුවන් කියලා. මොකද මේකේ ඇතුළත නයිට්‍රික් අම්ලය වගේම වෙනත් රසායනික ද්‍රව්‍ය ගණනාවක් ඒ වගේම තවත් ප්ලාස්ටික් පෙලට්ස් ගණනාවක් මේක තුල තිබීමේ අවදානම තියෙනවා. ඒ වගේ මේක එක තැනක නෙමෙයි තියෙන්නේ. මේක මේ වන විට කිලෝමීටර් කීපයක වපසරියකට රළත් එක්ක ගහගෙන ගිහිල්ලා තියෙනවා. ඒ වගේම අපි මේ වෙලාවේ IMF එක හරහා ඩොලර් බිලියන ඇත්තටම 2ක් 3ක් 4ක් වගේ ගාණක් තමයි බලාපොරොත්තු වෙන්නේ. හැබැයි අපි විශ්වාස කරනවා මේ වන්දියෙන් පමණක් ඩොලර් බිලියන 6කට යහගිය මුදලක් අය කර ගැනීමේ හැකියාව තිබුණා. මොකද මේක ලෝකයේ මෙතෙක්කල් සිදුවෙච්ච භයානකම රසායනික සමුද්‍ර අනතුර හේතුවෙන්. ඉතින් හැබැයි මේ වන විට මේ වන්දි මුදල පිල්ලි යන තත්වයක් තමයි අපිට පේන්න තියෙන. ඒ වෙනුවට මේක සම්පූර්ණයෙන්ම දැනගෙන වංචනිකව සකස් කරගත්ත කණ්ඩායමක් එක්ක බෙදා ගැනීමේ ප්‍රයත්නයක් තියෙන බව තමයි අපිට පේන්න තියෙන්නේ. අපිට අවධාරණය කරන්න තියෙන්නේ මේ රටේ දැනටත් සාගර ජීවීන් ලක්ෂ ගාණක් මිය ගියා. මේ බහලුම් වැරදි ක්‍රමවේද ඔස්සේ ලබා ගැනීමේදී නැවතත් සාගරයට එවැනි හානියක් වෙන්න තියෙනවා. ඒ වගේම කියන්න ඕනේ අපේ රටේ මන්ද පෝෂණය වැඩි වෙන්න බලපා ප්‍රධාන කාරණයක් තමයි කුඩා මසුන් ආහාරයට ගැනීමට නොහැකි වීම. ඒක සිද්ධ වුණත් මේ එක්සල්ෆයල් අනතුර හන්දා ඉතින් මේ සම්බන්ධයෙන් කටයුතු කරන්න කියලා නිවැරදිව අපි බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා. දැනට මුහුදුපතුලේ ඇති ප්ලාස්ටික් අවම වශයෙන් අවුරුදු 500ක්වත් පවතිනවා. මෙම ප්ලාස්ටික් මයික්‍රෝ ප්ලාස්ටික් බවට පත්වී මත්ස්‍ය ආහාර ඔස්සේ අපේ සිරුරට එක්විය හැකි. අනාගතයේදී එය බරපතල සෞඛ්‍ය ගැටලු ඇති කරනු ඇති බවයි විද්‍යාඥ මතය. සමහර ප්‍රදේශවල ලිට්‍රෝ ගෑස් හිඟයක් පවතින බවට තොරතුරු වාර්තා වනවා. එහෙත් ලිට්‍රෝ සමාගමේ සභාපතිවරයා පවසන්නේ පාරිභෝගිකින්ට ප්‍රමාණවත් තරම් ගෑස් රට තුල පවතින බවයි. ගෑස් බිල සංශෝධනයේ ඉදිරියේදී සිදු වුවත් එය අඩුවනවාද වැඩිවනවාද යන්න තවම කිව නොහැකි බවද සභාපතිවරයා ප්‍රකාශ කළා. එළඹෙන පස්වනදා ලිට්‍රෝ ගෑස් බිල සංශෝධනයේ වීමක් සිදුවන බවට ලිට්‍රෝ සභාපතිවරයා ප්‍රකාශ කර තිබුණා. කෙසේ නමුත් එහි මිල ගණන් අඩුවේද වැඩිවේද යන්න නිශ්චිතව කිව නොහැකි බවයි ලිට්‍රෝ සමාගමේ සභාපති මොදිත පීරිස් ප්‍රකාශ කර ඇත්තේ. කෙසේ වෙතත් පසුගිය 24 වනදා පැවති මාධ්‍ය හමුවේදී සභාපතිවරයා පැවසුවේ ගෑස් මිල අඩුවීමේ ප්‍රවණතාවයක් ඇති බවයි. ලෝක වෙළඳපොලේ ගෑස් වල මිල උච්චාවචනයන්ට අනුකූලව නොවැම්බර් මාසයේ මුල් සතියේ අපිට ගෑස් මිල අඩු වෙන ප්‍රවණතාවයක් තමයි දකින්. මේ අතර සමහර ප්‍රදේශවල ලිට්‍රෝ ගෑස් හිඟ බවට තොරතුරු වාර්තා වනවා. ඇතැම් අලවි නියෝජිතයින් ගෑස් මිල සංශෝධනය වනතුරු ගෑස් සංගවා සිටින බවටයි ජනතාව චෝදනා කරන්නේ. මිල සංශෝධනයෙන් ගෑස් මිල වෙනස් වෙන්න පුළුවන් කෝ වෙනස් වෙනවා කියන්නේ කොහොමත් ඉස්සර වැඩි වෙන කතාවක් තමයි කිව්වේ ගොඩක් දුරට. ඉතින් අඩු වෙන කතාවක් නැහැ. ඒ හින්දා මේ ගෑස් දැන් ගන්න ගියාම හිඟයි. හඩෙන් කිව්වා එනවා කියලා දිනයක් නම් කිව්වේ නැහැ. ගෑස් නැහැ. ඉතින් ටැංකිය සෑන බැරින්ද මේ ආවිසලා බල්ලයන් කියලා. නැහැ. ඉතින් කොහොමද ගන්න ගෑස්? අපට මේ ගෑස් නැහැ. හැමතැනම තියනවා කියන හැබැයි ගේන්න ගියාම ගෑස් නැහැ. මේ හයවෙන්ද තමයි එනවා කියලා කියන්නේ කොහොමද දන්නේ නැහැ. හරියට විස්තර හොයාගන්න නැහැ. දැනට නැහැ හොයාගන්න. ආණ්ඩුවේ ඇමතිවරුන්ගේ වරදින් තමයි මේක වෙලා තියෙන්නේ. මොකද ගෑස් මිල අඩු වෙන ඉස්සෙල්ලා ඒගොල්ලෝ කිව්වා ගෑස් අඩු වෙනවා කියලා. ඒකින්දා දැන් ඩීලර් මේ පැත්තේ ඉන්න ඩීලර් ගෑස් ගේන්නේ නැහැ. ගෑස් එක ගේන්නේ නැතුව අපිට බෙදන්න. දැන් අපිට සතියකින් ගෑස් බෙදලා නැහැ. ඊයේ විතරක් ටැංකිය 10ක් දාලා ගියා. ඕක තමයි කතන්දරේ. ඒ අර්බුදයේ තමයි මේගොල්ල මිල අඩු කරන්න ඉස්සෙල්ලා අඩු වෙනවා කිව්වා. ඒකින්දා අරගොල්ල බයට බඩු ගේන. ඒකෙන් හෝටල් ඔක්කොම ඉවරයි. දැන් අපි තොග කර කරන්නේ අපිට අපේ විශ්වාසුත් ඉවරයි. රෑ 12ට අද රෑ 12 ඉඳන් ගෑස් වැඩි කියනවා. අඩු කරනකොට කෙකරකක මාස ගණන් අඩු කරනවා. ඒතකොට මිනිසුන්ට තියෙන ගෑස් ටිකක් නැති වෙන මිනිසුන්ට වෙලා තියෙන දෙපේන වැඩි කරනකොට ඕකට එන්නේ. කෙසේ නමුත් රටට ප්‍රමාණවත් පරිදි ගෑස් තොග දිනපතා නිකුත් කරන බවයි ලිට්‍රෝ සමාගම පවසන්නේ. ඒ අනුව දිනකට සිලින්ඩර 40,000 බැගින් නිකුත් කරන බව සමාගම ප්‍රකාශ කළා. මේ අතර ඇතැම් ප්‍රදේශවල ඉන්ධන නොමැති බවටද ජනතාව මැසි විලි නගනවා. මේ ප්‍රශ්න තමයි. ඉතින් ආයෙමත් අපිට පොලිමට යන්න වෙයිද කියලා බයක් තමයි තියෙන්නේ. ඉතින් දවසක් නෑ. පෙට්‍රල් විද්‍යාව පොඩ පොඩ උළුස්සන් යනකොට ආයෙ මේ වගේ ප්‍රශ්නයක් වුණාම මොනවද කරන්නේ? පෙට්‍රල් නෑනේ. මේ පෙට්‍රල් දෙන්නම වෙදට යන්න ඕනේ. වෙදට යන්න බැරි නෝ. මේ අතර අධික වියදමක් දරා මෙරටට බාල බොරතෙල්
ගෙන්වීම සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට අද පාර්ලිමේන්තු මන්ත්‍රී දෑසිරි ජයසේකර අල්ලස් කොමිසමට පැමිණියා. පැමිණිල්ල බහර දීමෙන් අනතුරුව ඔහු මාධ්‍යට මෙලෙස අදහස් පළ කළා. අමාත්‍යවරයා විදියට ඒ කියන්නේ ටෙන්ඩර් පරිපාටියකින් තොරව තෙල් ගෙන්වීම සඳහා වන කැබිනට් අනුමැතිය එතුමා ලබාගෙන තිබෙනවා. ඉතින් මේකෙදි ප්‍රීමියම් එක ඉතාම අධිකයි. ඒ කියන්නේ බැරල් එකකට ඩොලර් 25ක් ගෙවලා දිනවා. ඩොලර් 5ක විතර ගෙවපින් ඉඩපු ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක්. විශේෂයෙන්ම තෙල් පිරිපහදුවට ගෙනාපු තෙල් වල ඩීසල් පෙට්‍රල් නිෂ්පාදනය අඩු වෙලා තිබෙනවා. එහි එන දැවි තෙල් ප්‍රමාණය වැඩි වෙලා තිබෙනවා. ඒ බොර තෙල් පිරිපහදුවට නොගැලපෙන බොර තෙල් බවට පත් වෙලා තිබෙන කාරණයක් තමයි අපි දකින්නේ. ඒ අනුව අද අල්ලස් දූෂණ කොමිෂන් සභාවට අපි ඉදිරිපත් කරා පැමිණිල්ල. ඒ අනුව අපි ඔවුන්ගෙන් ඉල්ලන්නේ මේ පිළිබඳව පරීක්ෂණයක් කරන්න. අද මම බාර දුන්නා ඒකට අවශ්‍ය කරන තොරතුරු සියල්ලම. මේ අතර බලශක්ති අමාත්‍යවරයා චීනෙන් ඩීසල් බලාපොරොත්තු වන බවට විදේශ මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණා. ඒ අනුව මෙරට පිහිටි චීන තානාපති කාර්යාලය ඊට ප්‍රතිචාර දක්වා තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාවට ඩීසල් ලීටර් මිලියන 10.6ක් චීනය පරිත්‍යාග කිරීමට තීරණය කර ඇති බවයි චීන තානාපති කාර්යාලය පවසන්නේ. එම පොතත් සමගින් අප ඔබෙන් සමු ගන්නව උදෑසන ප්‍රවෘත්ති විකාශයෙන් යලිත් හමු වෙමු 10:12ට මධ්‍යහන ප්‍රවෘත්ති සමගින් සුබ දවසක්. අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.